කතානායක කතුමනි අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා විදුලි බිල වැඩි කරනවායි කියලා. දැන් ඔබතුමාලා කැබිනට් එකේ ඒක අනුමත කරලා තියෙනවා. කොහොමද ගරු කතානායකතුමනි මිනිස්සු ජීවත් වෙන්නේ? මේ දරා ගන්න බැරි තත්යක ඉන්නේ. විදුලි බිල වැඩි කරනවා. ඊට පස්සේ ලෝකේ තෙල් මිල අඩු වෙනකොට තෙල් මිල වෙනස් කිරීමක් මොනවත් කරන්නේ නැහැ. මං අහන්නේ මනුස්සකමක් තියෙන්න ඕනේ ගරු අමාත්‍යතුමනි. ඉතින් මං ඉල්ලීමක් කරනවා දැන් විදුලි බිල අවස්ථා ගණනාවකදී වැඩි කරා. කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ කෙරුණු යෝජනාවක් හැටියට මේ විදුලි බිල වැඩි කිරීම වහාම නතර කරලා මේ ආයවැයෙන් වෙන් කර තිබෙන ලොකුම ප්‍රතිපාදන ටික මේ රටේ 43 ලක්ෂයක් දරු පරපුරටත් මව් පරපුරටත් වෙන් කරන්නයි කියලා අපි යෝජනා කරනවා. ඔබතුමා සඳහන් කරපු විදුලි බිල වැඩි කරන ප්‍රශ්නේ ඇත්ත වශයෙන්ම මටත් ප්‍රශ්නයක් එනවා එතන. මොකද අපොස උසස් පෙළ විභාගය ජනවාරි 23 ආරම්භ වෙනවා. කළා පෙබරවාරි මැද වෙනකම් විභාගය යනවා. එතකොට විදුලිය කපන්නත් බෑ. විදුලිය වැඩි කරන්නත් බෑ ඔය කාල සීමාව තුළ. 350,000ක් විතර දරුවෝ ඒ ලෙවල් එක්සෑම් එකට පෙනී ඉන්නවා. මේ මාසේ කාලේ එනිසා මම මේක විශේෂයෙන්ම අමාත්‍ය මණ්ඩලයේදීත් විදුලි බල අමාත්‍යංශයට යොමු කරන්නම් මේ පිළිබඳව අවධානය යොමු කළා. මේකේ අම්මා ආකාරයක ලිහිල් භාවයක් ලබා දෙන්නයි කියලා මේ තීන එක අෆෝඩ් කරන්න බැරි වෙනවා. දැන් ඉන්කම් ටැක්ස් රිෆන්ඩ් සබ්මිට් කරන මෘදුකාංගය අක්‍රිය වෙලා තියෙනවා. මේක හිතාමතා අක්‍රිය කරලාද එහෙම නැත්නම් අක්‍රිය වෙලාද කියලා අපි දන්නේ නැහැ. දැන් ඊයේ නොවැම්බර් 30 දිනට තමයි මේ කටයුතු අවසන් කරන්න තිබුණේ. ඉතින් දැන් මේක අක්‍රිය වීම නිසා විශාල පිරිසක් ඉන්නවා ඉන්කම් ටැක්ස් රිෆන්ඩ් සබ්මිට් කරන්න බැරුව. මෙතුවා මතු කරපු කාරණේ ඇත්ත. ඊයේ දිනේ නොවැම්බර් 30 වෙද්දී සියලුම දෙනා තමන්ගේ ආදායම් වාර්තා ලබා දීම හේතුව තියෙනවා. නොවැම්බර් 30 කියන දිනෙත් එක්ක මේ මෘදුකාංගයේ තදබදයක් නිර්මාණය වෙලා තියෙනවා. ඉඳගරු කතානායකතුමනි මෙතන පුද්ගලික ආදායම් බද්ද, සමාගම් බද්ද, ඒ වගේම හවුල් ව්‍යාපාර බද්ද මේ ආදී බදු රිටර්න්ස් ෆයිල් කර යුතුව තියෙනවා. යමතව මේක කවුරුත් මන්තුමා මේ කඩාකප්පල් කිරීමක් නෙවෙයි. මේ මෘදුකාංගයේ ඇති වෙලා තියෙන තදබදය ඒක අපි හඳුනාගෙන තියෙනවා. ඊට විසඳුමක් හැටියට ගරු කතානායක තුමනි අපි සතියක කාලයක් ලබා දෙනවා. ඒ සතියක කාලය තුල රිටර්න්ස් බාර දුන්නාම නොවැම්බර් මාසේ 30 වෙනිදා බාර දුන්නාසේ සලකන් අපි අවශ්‍ය වැඩ කටයුතු මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඒ කාලය තුල කිසිදු දඩයකට යටත් කරන්නේ නැහැ කියන කාරණාවත් අපි ප්‍රකාශ කරන්න ඕනේ. අද අපිට පළාත් සභාවේ ප්‍රශ්න අහන්න වෙලා තියෙන පාර්ලිමේන්තුවේ. මොකද පළාත් සභාවක් නෑ අවුරුදු 4ක්. ආණ්ඩුකාරවරයෙක් නෑ. ආණ්ඩුකාරවරයෙක් ඉන්නවා නමුත් පළාත් සභාව නෑ. පළාත් සභාව ඇතිවෙද්දී තියන්න අවශ්‍ය නීති විරස් කරන්න අපි 3-2 බලයක් දෙනවා. We are prepared to give the 2000 majority. අර කතානායකතුමනි අපි කවුරුත් එකඟයි පළාත් සභාව මැතිවරණ සහ මැතිවරණ කාලට තියෙන ඒකේ ගැටලුවක් නෑ. අපි ආණ්ඩුවට ආපු ගමනුත් කිව්ව පළාත් සභාව මැතිවරණ තියන්න ඕනේ කියලා. හැබැයි මේ කතා කරන මෙතුමාගේ කටෙන්ම තමයි එදා පළාත් සභාව කල් දාන නීති රීති ගෙනල්ලා ඒක සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ වලලලා දැම්මා. දැන් ගොඩ ගන්න හදන්නේ කබරුකව තලගොයා කරගන්න න්‍යායය තියෙන්නේ. 1931 තමයි මේ රට ස්වර්ණ ජන ඡන්දය ඇති වුණේ. පළවෙනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කාන්තාවන් හිටියේ නැහැ. ස්වර්ණ ජන ඡන්දයෙන් පස්සේ අවුරුදු 91ක් පස්සේ තමයි අද මම කතා කරන්නේ. අද අපේ ඉන්නවා කාන්තා මන්ත්‍රීන් 12 දෙනෙක්. ඒ කියන්නේ 5.3යි. අපි මොකද්ද කරේ? අවුරුදු 91ක් තුර අපේ තියෙන 2% අපි 5%ට පත් කරා. මේ පැත්තේ හිටියත් ඒ පැත්තේ හිටියත් අපි පිළිගන්න ඕනේ අපිට මේක කරන්න බැරුණා කියලා. අපිට වගකීමක් නැහැ කියන්නේ අපි ඔක්කොම හිටියා මේ පාර්ලිමේන්තුවේ. මමත් හිටියා. මේ අවුරුදු 91 මොකද්ද අපි කරේ? අපේ අද ජනගහණයෙන් 52%ක් කාන්තාවන්. අපේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ 5.3% කාන්තාවන්. අපි කිව්වා ස්ත්‍රී පුරුෂ සමාජ භාවී හා සමානත්වය හා කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා වන පනතක් ප්‍රතිපත්ති පිළියෙල කරන්න කියලා. දැන් ඒක කරගෙන යනවා. එක පනතක් වෙනුවට 52ක් ඉදිරිපත් කරනවා කියලා මට කිව්වා. ජාතික කාන්තා කොමිසමක් යන නාමයෙන් ස්වාධීන කොමිසමක් පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කර. ඒ තුන්වෙනි එක. ආණ්ඩුව ඒකට පක්ෂයි කියලා මං කියනවා. මං හිතන්නේ විපක්ෂයේ විරුද්ධත්වයත් එයි කියලා. එහෙම තිබුණොත් රොහිණි මන්ත්‍රී තුමියට මේෙන් ඉවත් වෙන්න වෙයි. අපිට විශේෂයෙන්ම ඔම්බස්මන් වුමන් කෙනෙක් දාන්න වෙයි. එතනින් ගැට කටයුතු කරගෙන යන්න. අපිට කතා කරන්න තියෙන පාර්ලිමේන්තුව විතරක් නෙමෙයි. වැවිලි සමාගම් දිහා බලන්න. එහේ සේවය කරන බහුතරයක් කාන්තාවක්. ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ එක කාන්තාවක් ඉන්නවද? ඇඟලුම් කර්මාන්තවල බහුතරයක් කාන්තාවන්. එක කාන්තාවක් ඉන්නවද? කාන්තාවන්ට ඇත්ත වශයෙන්ම අධ්‍යක්ෂක මණ්ඩලවල ඒ වගකීම දෙන්න තියෙනවා. මේ වැරද්ද කළා තියෙන පුද්ගලික අංශ විතරක් නෙමෙයි. ආණ්ඩුවත් කළා තියෙනවා. අපේ සංස්ථාවලත් ඒක නැහැ. නීතියක් ගෙනාම නීතියෙන් එතෙන්ට අපිට ඒක යොදවා ගන්න පුළුවන්. ළමා වැඩ කටයුතු ගැන අපි මේ සංසදයට බාර දීලා තියෙනවා. මං හිතන්නේ එතන ප්‍රශ්න ගණනාවක් තියෙනවා. සම්පූර්ණ අලුත් ළමා ආරක්ෂක සේවයක් මේ රටේ ඇති කරන්න තියෙනවා. ඒ ගැනත් මේ සංසදයේ වැඩ කටයුතු කරගෙන යනවා. ආබාධිත පුද්ගලයන් ගැන අපි දෙන සේවය මදි. සමාජ අංශයට අපි දාලා තියෙන මුදල් ප්‍රමාණය මදි. ඒක වැඩි කරන්න ඉස්සෙල්ලා ඒ සඳහා ආයතන තියෙනවා. නැත්තම් මුදල් අරගෙන නිකන් අපි අපතේ යවනවා. අපිට ඉස්සරහ
ඇම් පෙනෙන වෙන එක. What is in front of the curtain is nice. තීරේ ඉදිරි පිටි තියෙන එක තීරයත් හොඳයි. The curtain is also very nice. ඒක ඉස්සරහා තමයි අපි ඔක්කොම ඉන්නේ. අපි ඔක්කොම රඟපාන්නේ ඒකේ. ආණ්ඩුව වෙන්න පුළුවන්, පුද්ගලික අංශය වෙන්න පුළුවන්, විපක්ෂයේ වෙම්බර හැම එක්කෙනාම. දැන් මේක ඉවත් කරලා බලන්න ඇතුළේ. කවුරුත් මේක ඇරලා නැහැ. අපි මේක ඇරලා ඒක දිහා බලන්න ඕනේ. ඇත්ත වශයෙන්ම අපි මේ අමාත්‍යාංශය වැදගත් අමාත්‍යාංශයෙන් සැලකුවෙත් නැහැනේ. ඕනෑම ආණ්ඩුවක සමුදියේ තියෙන මූලික ප්‍රශ්නේ සමුර්ධිය ලබා දිය යුතු විශාල කොටසක් ඉන්නවා. සුදුසුකම් ඇති. රුසුදුසුයි ඉන්නවා ඇතන. රුසුදුසුයි ඉවත් කරත් සුදුසුකම් තියෙන ඇට දෙන්න පුළුවන්. අපිට මුදල් නැහැ හැම එක්කෙනාම ගෙවන්න. අපි ඒ தත්ත්වය මම කියන්න ඕනේ. මෙතන තියෙන රටේ ආර්ථිකයයි සමාජයයි හදන්න ගන්න සමහර තීරණ ජනප්‍රිය නොවෙන්න පුළුවන්. ඒත් පාර්ලිමේන්තුවට ශක්තිය තියෙන්න ඕනේ. Rati Loki Sidhu and Unusu Purthanaganda. See the news YouTube channel like Adam subscribe Karanda.